රටේ පාලකයා කියලා කියන්නේ ඒ රටේ තාත්තා. ඒ මිනිස්යාට මේ රටේ ભેදයක් දුප්පත් පොසත් උගත් නූගත් කුලීන කුලහීන සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැහැ. ජනාධිපති වුණා නම් ඒ මිනිස්යා මේ රටේම තාත්තා. තමන්ගේ දරුවගේ දුක විතරක් නෙවෙයි මුළු රටේම දරුවන්ගේ දුක තමන්ගේ දුක වගේ දැනෙන්නට ඕනේ. ගෝඨාභය රාජපක්ෂගේ පුතා ඇමරිකාවට වෙලා හොඳින් ජීවත් වෙනවා. හොඳ ළමෙක්. නාමල් බේබිලා, යෝසිත රෝහිත බේබිලා වගේ පිස්සු නටන පුතෙක් නෙවෙයි. ඒ පුතා හොඳයි. ගෝඨාභය රාජපක්ෂ මේ රටේ මිනිස්සු බලු දුක් විඳිනවා. ඛණ්ඩ නැහැ. කාල 150යි, පරිප්පු 260යි 70යි, සීනි ගණන්, ලූණු ගණන්, අල ගණන්, ගෑස් නැහැ, තෙල් නැහැ, පෙට්‍රල් නැහැ, පොල් තෙල් ගණන්, තම්සි පම්පෝරි ගහන. කාබනික පොහොර වගාව, කාබනික පොහොර මං දැක්කා. පුරසාරම් දොඩන කාබනික පොහොර විදිහට කාබනික පොහොර දෙන්න ඕන. ලෝකේ කාබනික 100%ක් කරපු රටක් නැහැ. මේ රටේ මිනිසුන්ට පොහොර ටික නැහැ. සාමාන්‍ය මිනිස්සේ කුඹුරු අක්කර දෙකක් විතර කරගන්නේ. හාන කුලිය, නීර රහින කුලිය, තෙල් කුලිය හැම කුලියක්ම දීලා සමහර ලාට ඒ මිනිස්සුන්ට ණයයි. කන්න වීටික විතරයි. දැන් කුඹුරු අක්කර දෙකක් කරලා අඳේට කරන මිනිහෙක් ඉබුසල් අක්කර දෙකට 50ක් දෙන්න ඕනේ, 60ක් දෙන්න ඕනේ. ඉබුසල් 60ක් අක්කරයකින් පැහැනවද? මේ රටේ ගොවියට අසාධාරණේ වෙන්නේ. ඒ සඳහා රසායනික පොහොර තමන් තමු මීහරකේ මොලයක් නැති මැට්ටෙක්. මේක තේරුම් ගන්න බැරිද? මිනිස වැටි හාමුදුරුවෝ කෑ ගහලා කියනවා මිනිසුන්ට වකුගඩු මිනිසු රෝහල් වල ඉත්තෑ කන්දෙලා මාගල් කන්දේ සුදත්තලා මැඩිල්ලේ පඤ්ඤා ලෝකල කාමිනික පොහොර වගාවට යන උපදෙස් දෙනවා. අද රටේ හාමුදුරුවරු කුසිකාර්මයට උපදෙස් දෙන උපදේශක වෙලා නිවන පැත්තක දාලා හාමුදුරුවරු පෙරමුණ ගන්න ඕනේ. ගන්න ඕන වෙලාවකදී මේ මොනවද මේ කරන දේවල්? මේ නාඩගම් මොනවද? කාමනික පොහොර නිසා මිනිස්සුන්ට හිතන පරිදි අස්වැන්නක් ගන්න බෑ, නයිටික ගෙවා ගන්න බෑ, මිනිස්සු කුඹුරු කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ තමුසෙට දැක ගන්න පුළුවන් ලබන අවුරුද්දේ මැද වෙනකොට හාල් රුපියල් 300ට 500ට යනවා. මේ රටේ මිනිස්සු කුඹුරු ගොවිතැන් අතහැරලා ඔය ඇමතිලා මහින්දානන්දලා චන්ද්‍රසේනලා උන් කියන දෙයක් ගමේ නෑ. ඔය කැමරාකාරයෝ ගිහින් පෙන්නන ඒවා තමුන්ගේ හිතවතුන් හිතවතුන්ගේ ඒවට ඒවා ගමේ නෑ. ප්‍රශ්න ගොඩයි. තමුසි රවට්ටනවා. තමුසි ගෙදර යවන්න සියලු වැඩ කටයුතු මුන් යොදලා තියෙන්නේ. ඒක තමුන්ට තේරෙන්නේ නෑ. කයි කර්ම කියන්නේ? කයි කර්ම කියන්නේ? තමුන්ට තේරෙන්නේ නෑ. මේ රටේ සියලු වස නතර කරන්න අජිනමොටු සැකරි කොච්චර දේවල් දෙන බයිට් අරවා මේවා කිය කියා කොච්චර වස මේ රටේ මිනිසුන්ට කවනවද? ඒවත් මිනිස්සු අකාලේ මැරෙන්න හේතු. සා රාජපක්ෂ මහත්තයෝ මීට වඩා මිනිස්සු පිළිබඳ දුකක් තියෙන රටේ මිනිස්සු ප්‍රශ්න ගොඩක ඉන්නේ. සල්ලිකාර දානපති හාමුදුරුවරුන්ට පාලකයන්ට පූජකයන්ට මේවා නොතේරෙන්න පුළුවන්. හැබැයි දුප්පත් මිනිස්සු ඔය ඔබතුමා කියනවා පාරවල් 1500ක් ජනසතු කරන්න ඇවිල්ලා කවුදෝ ගොවියෝ වගේක් කෑ ගහනවලු. කවුදෝ ගොවියෝ වගේක් නෙවෙයි මේ රටේම මිනිස්සු. සජිත් ගියා ඉන්න පුළුවන් ටිකක්.
අනුරගයා ඉන්න පුළුවන් ටිකක්. හැබැයි මේ රටේම ගොවියෝ බලට සාප කරනවා. ඒක තමයි ඇත්ත. පක්ෂපාත ભેදයකින්තරව මම කියන්නේ මේ සත්‍ය. මුළු රටම සාප කරනවා. ඛණ්ඩ නැතුව මිනිස්සු ළඟදීම මැරෙනවා. එවැනි තත්ත්වයක් රටේ තියෙන්නේ. ඇත්ත කියන්නේ රටේ තරුණ තරුණියන් චිත්‍රය ඇඳපු තරුණ තරුණියෝ දැන් රටවල් වල පාස්පෝර්ට් හදාගෙන පිට රටවල් වලට